أيوان أيبون سي أيبون سي أيبون سي හරි ස්පීඩ් ටෙස්ට් එකේ අපේ තුන්වෙනි දවසේ ඉන්නේ. දවස් දෙකක් අපි කලින් ස්පීඩ් ටෙස්ට් කරා. මේක තුන්වෙනි එක. මම ඔයාලට දාලා තිබ්බේ ඕ ලෙවල් වෙනකොට අපි ස්පීඩ් ටෙස්ට් 50 පාස් කරනවා කියලා. මේකේ මූලික අරමුණ වෙන්නේ ඔයාලට කෙටි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 20 කෙටි ප්‍රශ්න පත්‍රයේ ගණන් 25 හදන එක. ඒක තමයි පළවෙනිම ඉලක්කය. කෙටි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කෙටි ප්‍රශ්න 25 කියලා කියන්නේ ලකුණු 50. හරිද? ඒ ලකුණු 50 ගන්න උපරිම try එක අපි දෙනවා. ගොඩක් වෙලාවට මේ ස්පීඩ් ටෙස්ට් ඔක්කොටම ඉන්න අයට අනිවාර්යෙන් මේ ලකුණු 50 ගන්න එක මහ දෙයක් නෙමෙයි. හරිද? ඒ හින්දා මේ ටික හදලා තියෙන්නේ මේ ස්පීඩ් ටෙස්ට් එක හදලා තියෙන්නේ ඒ ඕ ලෙවල් විභාගයේ එන කෙටි ප්‍රශ්න 25 අල්ලලා විතරයි. එතනින් එහා දේවල් හැදෙන්නේ නැහැ. එහෙනම් පුළුවන් තරම් ඉන්න මම පුළුවන් තරම් වැඩිපුර මේ ස්පීඩ් ටෙස්ට් කරනවා. 50ට එහා 60ක් 70ක් 80ක් කොහොම වෙන්න පුළුවන් 100ක් විතර වෙන්නත් පුළුවන් කියන්න බෑ. දැන් අපි මේ සතිය ඇතුළත අපි දවස් 3ක් කරා. එහෙනම් මේකට මේ හැමදාම පුළුවන් නම් එන්න මට ඕන සාමාන්‍ය ක්‍රමයට එහා හිතන ළමයි බිහි කරා. හරිද? නිකන් ඔහේ ගණන් හදන ළමයි නෙමේ සාමාන්‍ය දරුවන්ට වඩා එහා යන ළමයි. හරි. ඒ හින්දා ඒ හැමදේම මෙතනින් පුරුදු කරනවා අපි. අනිත් එක මම අර ගෲප් එකේ දාලා තිබ්බා, මම ලින්ක් එකේ දාලා තිබ්බා. අපේ ජාමිතිය පන්තිය. ඒක මම දැන් ඔහොම ටිකක් අගේ කරන් අගේ කරන් යනවා. ජාමිතිය පන්තිය පටන් ගන්නවා. මොකද ජාමිතිය කියන්නේ ගණිතයේ තියෙන අමාරු පැත්ත. ජාමිතිය උගන්වනවා කියන්නේ ඔයාලගේ මේ ඔළුව හදන්න ඕන. ඔළුව වෙනස් කරන එකක් ජාමිතිය කියලා කියන්නේ. ඒ හින්දා ඒක හරි කල්පනාවෙන් කරන වැඩක්. ජාමිතිය පන්තියට මම ගන්නේ මේ 10-11 මගේ අර ප්‍රධාන පේපර් ක්ලාස් ගෲප් දෙකේ ඉන්න ළමයි විතරයි. මම ඉස්සල්ලාම ওই ළමයි කණ්ඩායමක් මේ හදන් හදා යනවා. ඒ කණ්ඩායම හදාගෙන අනිත් කට්ටිය හරලා දානවා අය ගන්නෑ. අය පස් වෙන්න ඇහුවත් මම ළමයි ගන්නෑ. මොකද මේ එහෙම අරගෙන මට අද්දකීම් තියනවා නිකන් පන්ති අසාර්ථක වෙනවා විතරයි. හරි. අපි වැඩේ කරමු. ඊට කලින් අපි අද ගණන් 10 හදන්නේ. විභාගයට ඒකල හිතන අනුමාන ගණන් 10ක් හදන්නේ මගේ ස්පීඩ් හදනවා. ඊට කලින් මට හිතුණා අපි හැමදාම ගණන් හදනවා බලනවා. දැන් අද පොයත් එක නිදහසේ ඉන්න ගෙදර කියලා නේද? يعني නිදහසේ ඉන්න දවසනේ අද. හරි. ඒ හින්දා මම මේක පොඩි ළමයින්ටත් පෙන්නලා තියෙනවා. මම සාමාන්‍යයෙන් කැමති මේ ගණිතේ වෙන පැති වලින් හිතන අයට. එකතු කිරීමක් නම් අපි සාමාන්‍ය එකතු කිරීම නෙමෙයි වෙනස් ක්‍රමයකට එකතු කරනවා නะ. දැන් අපි පොඩි කාලේ ඇඟිලි ගණන් කරලා එකතු කරන්නේ. ගල් ගැට වලින් එකතු කරනවා නම් මනම් ඔහොම ඇවිල්ලානේ හිතින් එකතු කරන්නේ. එහෙම නැතුව වෙනස්ම අලුත් ක්‍රම වලට අලුත් පැති වලින් හිතන ළමයි ඉන්නවා නම් කැමති. මොකද මම හැමදාම කතා කරන දෙයක් තමයි අපි ලංකාවේ දරුවෝ නැත්නම් ලංකාවේ ඉන්න ළමයි එක රාමුවකට කොටු වෙලා ඉන්න. අපි ටීචර් කෙනෙක් ඉගැන්නුවොත් ඒකම තමයි. එතනින් එහාට හිතන්නේ නැහැ. හරිද? හැබැයි වෙන රටවල් වලට ගියොත් එහෙම පිට රටවල් වල දරුවෝ ගත්තොත් නැත්නම් වෙන රටවල් වලට ගියොත් එහෙම එයාලා ගණන් හදන ක්‍රම වෙනස්. හරිද? ඉතින් මම ගොඩාක් අපේ රටේ ළමයි වෙන රටවල් ළමයි අනම් මනම් බල 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 බලනවා මේ හොඳම ක්‍රමය මොකද්ද කියලා. හරිද? මම නිකන් පෙන්නන්නම් ඔයාලට චුට්ටක් අපි මේ වැඩේ පටන් ගන්න මට විනාඩියක් දෙන්න. මේ ජපානේ බබෙකුයි මට මතක ජපාන් බබෙකුයි චීන බබෙකුයි දෙන්නෙක් එකම ගාන හදනවා වෙනස් ක්‍රම දෙකකට. අපි දැකලා නැති ක්‍රම දෙකකට සමහර ළමයින් නම් පුළුවන් මේ ක්‍රම දෙක බලා ගන්න. හරිද? සමහර ළමයි මේක දකිද්දි දන්නවා. මම මේක පොඩි අයට පෙන්නනවා. මොකද මම ගොඩාක් කැමති මේ 6-7-8 ළමයි තමයි මේ දේවල් පෙන්වන්න කැමති. ඒත් ඔයාලට පෙන්නවා. බලමු මේ ජපාන් බබෙකුයි චීන බබෙකුයි අපේ ක්‍රමයට නෙමෙයි වෙන ක්‍රමයකට ගණන් හදන්නේ. ඒක බලලා අපිට අග්ගල ස්පීඩ් ටෙස්ට් වෙනවා. හරි? මට විනාඩියක් දෙන්න මේක පෙන්වන්න. හරි.
මේ ඉන්නේ අපේ ජපන් බබයි චීන බබයි බලන්න කවුද වැඩියෙන් ඉක්මනට මේ දෙන්නගෙන් එකපාර ගාන හදන්න පටන් ගන්නවා බලන්න කවුද ඉක්මනට මේ ගාන හදලා 31 12න් වැඩි කරන එක හදන්නේ කියලා අප රටේ බබාලට වඩා වෙනස් ක්‍රමයකට තමයි මේ බබාලා දෙන්න මේ ගණන් දෙක හදන්නේ හරිද නිකන් බලන්න මේ අපි හැමදාම දන්න එකම ක්‍රමයක් ඉඳ තමයි මේක පෙන්වන්නේ හරි ඔයාලා ඕනම් කැලලකින් ගහලා ඉස්සෙල්ලා මේකේ උත්තරය අරන් තියාගන්න දන්න අය දන්නව මොකද්ද මේ උත්තරේ කියලා හරි බලමු මේ බබාලා දෙන්න හදන්නේ වෙන ක්‍රමයක I'll be singing la 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 You're breaking me la 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 You're breaking me la 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 You're breaking me la 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 I'll be singing la I'll be singing la 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 You're breaking me la 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 You're breaking me la 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 You're breaking me la 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 I'll be singing la Right. හරි රයිට් දැක්කද අර බබාල දෙන්න හදපු හැටි ජපන් බබයි චීන බබයි ගණන් හදපු හැටි තමයි පෙන්නුවේ මම එකෙන් කියන්න උත්සාහ කරේ මේ මහා දෙයක් නෙමේ ගණන් හදන තව ක්‍රම තියෙනවා කොට හරිද පුළුවන් නම් ඒ ක්‍රම අධ්‍යයනය කරන්න ඒ ක්‍රම පැත්තට යන්න මම ඔය දේවල් උගන්වන්නේ පොඩි අයට ඔය කතරේ ක්‍රමයයි ඔය සාධක වලින් ගණන් හදන ක්‍රමයකයි ක්‍රම දෙකක් කරන්න ඔය ළමයි දෙන්න හරි රයිට් අපි ඒකනේ පස්සේ කතා කරමු මම නිකන් ඒක පෙන්නුවේ අපි යමු අපේ ස්පීඩ් ටෙස්ට් පේපර් එකට. ස්පීඩ් ටෙස්ට් අංක 3 අද තියෙනවා. හරිද? සමහර ළමයි කලින් ආපු නැති ළමයි ඉන්නවනම් මගෙන් ඕනනම් පුළුවන් අපි ස්පීඩ් ටෙස්ට් දෙකක් මේ වෙලේ ඉවරයි. ඒ දෙකේ පේපර්ස් ඕන කට්ටිය ඉන්නවනම් මට පොඩි මැසේජ් එකක් දාන්න. දැන් මම ආයේ පේපර් ගෲප් එකට දාන්නේ. හරිද? රෙකෝඩින් දෙන්නේ අත්‍යවශ්‍යම මොනවා හරි කරදරයක් වුණ ළමයෙකුට විතරයි. නැත්තම් ක්ලාස් කට් කළා නිකන් ඔහෙ නිකන් ගෙදර ෆෝන් එක ඔබව ගේම් ගහ ඉන්න ඇයට මම අයි රෙකෝඩින්ග්ස් දෙන්නෙත් නෑ ඒ හින්දා ක්ලාස් එකට එන්න මෙතන මාත් එක්ක හදමු එතකොට තමයි මේ වැඩේ වෙන්නේ වෙලාවට හදමු ඉක්මනට හදමු එක ගානක් හදන්න විනාඩියයි දෙන්නේ ඒ විනාඩියෙන් ඉක්මනට හදමු රයිට් අපි වැඩේ පටන් ගමු දැන් ඇති කතා කර මෙන්න අපි ස්පීඩ් ටෙස්ට් අංක 3 අද පටන් ගන්න හරි අපි පළවෙනි ප්‍රශ්න පහ හදමු ඉස්සෙල්ලා මෙන්න පළවෙනි ප්‍රශ්න පහ මම මේක ලං කරලා පෙන්නන්නම් විනාඩි 5යි උපරිම දෙන්නේ අපිට කලින් ආපු ළමයි නම් මේ පහ මහ ලොකු ගේමක් නැහැ මෙන්න පළවෙනි ගණන් පහ හදන් ටක් ගාලා දැන් වෙලාව පටන් ගන්න ප්‍රශ්න අංකය දාලා උත්තරේ විතරක් ලියන්න. ඒ ඇති. ප්‍රශ්න අංකය දැම්මා උත්තරේ ලියු. අවශ්‍ය තැනක් තිබ්බොත් රූපේ කටුවට ඇඳ ගන්න. ওই පස්වෙනි ගානේම රූපේ පොඩ්ඩක් කටුවට ඇඳ ගන්න. ඉවරයි මට පුළුවන් නම් පොඩි මැසේජ් එකක් දාන්න ඉවරයි. විනාඩි 5ක් තියෙනවා. මේ ගණන් පහලා. හරි. දෙන්නේ හදලා ඉවරයිලු විනාඩියක් ගියා අමීෂ නෑ ගොඩක් හදලා
නෙත්මි කෞශල්‍යා, අමීෂ, නදිනි, ජනිදු, අශ්මිනී, කාවින්දයා, දුලක්ෂි, මේනක මිහිරාන්, මට නම් අහු නැති කට්ටියක් ඉන්නවද කොහෙද, අමාෂා, විනාඩි පහක් තියෙනවා. මේක ඕලෙවල් වලට ගීත්ම විනාඩි 10ක් තියෙනවා. විනාඩි 10 ගණන් ටික තමයි මම මේ විනාඩි 5ට හදන්නේ. සාමාන්‍යයෙන් කෙටි ප්‍රශ්නයකට උපරිම විනාඩි 2ක විතර කාලයක් තමයි තියෙන්නේ. විනාඩි 2ක කාලයක්. හරි නේද අධිකාරී? එතකොට මේ ගණන් පහට විනාඩි 10ක් තිබ්බොත් අපි විනාඩි 10 ගණන් පහ තමයි මේ විනාඩි 5ට හදන්නේ. වේගෙන් හදන්න. හරි? තව වෙලා තියෙනවා. විනාඩි 2ක් විතර ගිය ගණන් සමහරයි විනාඩි 2කට හදලා ඉවරයි. තමයි ස්පීඩ් ටෙස්ට් කියන්නේ ඒක තමයි. ඉක්මනට හදන්න. හරි, ගොඩක් හදලා ඉන්නවා. විනාඩි 3ක් ඉවරයි. විහංග, පොවිඳු, තව විනාඩි 2ක් දෙන්න. හරිද? සඳීපා, කුමාරි, විනාඩි 2ක් දෙන්නම් තව හදන්න. අපි කලින් කලින් මේවායේ ගණන් සෙට් එකක් හැදුවා. මම ටික ටික ගණන් සෙට් එක කටපාඩම් වුණාම තව අලුත් සෙට් එකකට මාරුවෙමි. හරිද? එහෙම ක්‍රමයක් අපි හදන් ඉන්නේ. ඔයාලට මේ යන ක්‍රමේ තේරි දිගටම හිටියොත්. හරි, තරුෂි, ශර්මිලා, නිපුණි, කුමාර, මට පේන පේන නම් මං කියන්නේ ගයනි, හදන්න. තව විනාඩියක් දෙන්න. විනාඩි ජනෝද්‍යා තේජානි, තව විනාඩියක් දෙන්නම්. විනාඩියෙන් ඉවර ගන්න. විනාඩි 5යි. 5ට කලින් ගොඩක් අය හැදුවා. විනාඩි 2කින් හදපුවා හිරියා. යහන්මි, විඳුලා, තාරක, ඉක්මන් හදන්න. ඉක්මන් විනාඩියයි, තව විනාඩි. සන්නිකර්ෂණය හදන්න පුළුවන් කෙටි ක්‍රමයක් නැද්ද කියලා අහනවා. ඔය සන්නිකර්ෂණයේ කෙටි ක්‍රමයක් මං කියලා දුන්නා වගේ මතකයක් තියෙනවා, බලමුකෝ. මේ පළවෙනි ගානට නම් කෙටි ක්‍රමයක් තියෙනවා. මේ ගානට නම් කෙටි ක්‍රමයක් තියෙනවා. වර්ග 4.1 ලෙස පිළිතුරු ලැබෙන්නේ. හතරයි දසම එක ලෙස පිළිතුරු ලැබෙන එකට නම් කෙටි ක්‍රමයක් තියෙනවා. හරි, ඇති වෙලාව ඇති. අපි ගණන් පහ ඉවර කරලා ඉමු. හරි, ගණන් පහ හැදුවා විනාඩි 5යි. ඔයාලට තේරෙයි දැන් මේකේ වටිනාකම. තේරෙන්නේ ඔයාලට පස්සේ දවසක පේපර් සේම කරනකොට තමයි මේක තේරෙන්නේ, මේ ඉක්මන්ඩ ගණන් හදන එකේ වටිනාකම. හරි, දැන් මම කියන්නේ මේකයි. ඊළඟ ගණන් පහේදී, දැන් මේ අපි පළවෙනි ගණන් පහ නේද, ඊළඟ ගණන් පහේදී මම තව පොඩි වීඩියෝ එකක් පෙන්නනවා සමාන්තර රාශි ගැන. හරිද? මොකද සමාන්තර රාශි වලින් පොඩි ගාණක් තියෙනවා ඊළඟ ගණන් පහේදී. ඒක මම පොඩි වීඩියෝ එකක් පෙන්නනවා. වීඩියෝ එක මේ සමාල් ළමයි මම ඔය ඉස්සර ගිය අවුරුද්දේ ජ්‍යාමිතිය ක්ලාස් එකේ පෙන්නනවා. ඒක අපේ A level මැත්ස් කරන සර් කෙනෙක්ගේ. දැන් මම කිව්වට වඩා සමහර වෙන සර් කෙනෙක් කිව්ව සමහරට තව මතකින්නත් පුළුවන්. ඒ ලෙවල් මැත්ස් කරනවා අජන්ත සර් කියලා දන්නවා. ඒ ලෙවල් ක්ලාස් යන ළමයි අයියලා කළ හැම ගෙවල්ල ඉන්නවනම් කොර නැත්තම් ඔය YouTube එකේ හැම දැකලා ඇති. ඒ ලෙවල් මැත්ස් කරන සර් කෙනෙක් ඉන්නවා, අලුත් සර් කෙනෙක්, තට්ටේ තියෙන, මට මතක තට්ටේ තියෙනවා වගේ
අජන්ත සර් කියලා. ඒ සර්ගේ හැබැයි භාෂාව නම් වෙනස්, මට බයින්න එපා. හරි, දැන් සාමාන්‍ය අපි කතා කරනවා වගේ නෙමෙයි, වරෙන් ඵලයන් තෝබම් බොලන් එහෙමනේ. දැන් ගොඩක් වෙලාවට මේ උගන්වන භාෂාව වෙනුවට අපි ඒ භාෂාව වෙනස් කළ නැහැ තාම, තාම සාමාන්‍ය භාෂාව යනවා. ඒ හින්දා මම ඒ සර්ගේ පොඩි වීඩියෝ එකක් පෙන්නන්නම් ඔයාලට. මේ සමාන්තරාස ගැන පොඩි දෙයක් කියනවා, චුට්ටක් නිකන් මතක තියාගන්න. අපි මේ නිදහසේ මේ වැඩේ කරන් යමු. මට ඕනේ අලුත් දැනුමක් මොනව හරි දෙන්න මේකෙන් ඔයාලට, අලුත් දෙයක් නැත්නම් අලුත් දැනුමක් ළමයෙක් වෙනස් කරන්න. හරි, රයිට්. අපි මේ ගණන් පහට අංගල හදලිමුකෝ. මෙන්න පළවෙනි ගාන, මේකට නම් පොඩි කෙටි ක්‍රමයක් තියෙනවා. ඔය වර්ගමූල ගැන මේක මම ගොඩක් අයට කියලා තියෙනවා. පිළිතුර ලෙස 4.1 එන, 4.1 උත්තරේ එන්නේ මේ සෙට් එකෙන් මොකද්ද කියලා අහන්න. දැන් මේ බලන්නකො, ඔයාලා දන්නවද වර්ගමූල 16 උත්තරේ දන්නවනේ ඔයාලා? වර්ගමූල 16 උත්තරේ දන්නවනේ. හරිද? වර්ගමූල 16 කියලා කියන්නේ උත්තරේ 4යිනේ. මේක මං අය කියන දෙයක් නෑ. වර්ගමූල 16 උත්තරේ 4යි. කෙටි ප්‍රමේය තමයි මේක, මේ මහා දෙයක් නෙමෙයි මේක තියෙන්නේ. හරි? වර්ගමූල 16ට වඩා එකක් වැඩි 17. 17ේ උත්තරේ, දැන් 16 4යි. 17ේ උත්තරේ 4ට වඩා දශමයක් වැඩි. 4.1යි. 15ේ උත්තරේ මේකට වඩා දශමයක් අඩුයි. 3.9. හරිද? ඔන්න ඔක තමයි වර්ගමූල වල තියෙන පොඩි කෙටි ක්‍රම. හරිද? අපිට මෙහෙම 25ේ වර්ගමූලේ 5යි නම්, හරිද? 26ේ වර්ගමූලේ දශමයක් 5.1යි. 24ේ වර්ගමූල 4.9. බලන්න ඔයාලට තේරෙනවද කියලා? අර ප්‍රධාන වර්ගමූල වල දෙපැත්තේ ඉන්න දෙන්න දශමයේ දශමයේ වෙනස් වෙනවා. එහෙනම් 16 වර්ගමූලනේ 4. දැන් එහෙනම් මේ අපේ මේ පළවෙනි ගාන තියෙන්නේ 4.1නේ. 4.1 එන්නේ මෙන්න 17. එහ�නම් උත්තරේ 17යි. පළවෙනි ප්‍රශ්නේ උත්තරේ වර්ගමූල සන්නිකාරසින ලෙස 4.1 ලැබෙන්නේ 17. හරිනේ? 16 4යි, 17 4.1යි. ඒ ක්‍රමයට මේ මේ ප්‍රධාන වර්ගමූලයකට දෙපැත්ත දෙන්න ලේසියෙන් ගන්න පුළුවන්. හැබැයි දෙපැත්ත විතරයි, තව එහාට 18 වගේ આવෝ. 18ේ වර්ගමූලේ 4.2 නෙමෙයි, දෙක වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. අර දෙපැත්ත දෙන්න විතරයි ගන්න. 16ට දෙපැත්තේ. ඕනනම් මෙතන 25ට දෙපැත්ත දෙන්න ලේසියෙන්ම ගත්තා. 25ක් ගන්න පුළුවන්, 24ක් පුළුවන්. දැන් මම නිකන් උදාහරණයක් කියන්න. 49 වර්ගමූලේ 7යි. 49 වර්ගමූලේ 7යි නම් 50ේ වර්ගමූලේ කීයද? ඊවත් පුළුවන් ටක් ගන්න. කීයද උත්තරේ? 49 වර්ගමූලේ 7යි. 50ේ වර්ගමූලේ තව දශමයක් වැඩි වෙනවා. මොකක්ද කියන්නේ? හරි. රයිට්. දෙවෙනි ගානට බලගන්න. ප්‍රශ්න අංක 2. ලඝු ගණක වලින් 10 ළමයි හිටියොත් නම් මේක දන්නවද නැ? නිකන් බලාගන්න. මෙන්න මේ 2 8 බලේ 256 කියන්නේ. මේක ලඝු වලින් ලිව්වොත් මෙන්න මෙහෙම යන තැන් මල දෙන්න. අපි LOG දානවා ලඝු කියන්න. මේ 2 8 බලේ 2 තියෙන්නේ යට ඉලක්කම. මේ 2 ගන්නවා ලඝු වල මෙතෙන්. මේකට අපි කියන්නේ පාදය කියලා. ලඝු වල පාදය තමයි මේ. දැන් 8 මෙතෙන් නෙමෙයි, අර 256 මෙතෙන්ට දාලා 8 යනවා මෙතෙන්. මේ මෙහෙම තමයි. හරි. 2 8 බලේ 2 ආවා මෙතෙන්ට, 8 මෙහි ගියා. 256 මේ යන තැන් මතක තියාගන්න. මේක තමයි ලඝු. මේ දර්ශක ලඝු වලින් ලියන්නේ මේ. හරි. ලඝු 2 පාදෙට 256 8. හරි. රයිට්. ඔන්න දෙවෙනි ගාන මෙන්න 3. 3 ගානේ පොඩි ප්‍රමේයක් තියෙනවා. මේක 10 වසරේ තියෙන ත්‍රිකෝණ පාඩමේ. හරි. ත්‍රිකෝණයක පාදයක් මෙන්න මෙහෙම දික් කරාම මේ එළිය කෝණය මෙන්න මෙයා සමානයි මෙතෙන්ටයි මෙතෙන්ටයි. මේ දෙකේ එකතුවට සමානයි මෙය. එහෙනම් මෙතන 80යි, මෙතන x. මේ දෙකේ එකතුවට කෙලින්ම මෙන්න මෙතන 140 සමාන. ඒ කියන්නේ x එකතු කිරීම 80. මේ දෙකේ එකතුව සමානයි 140. එහෙනම් x හොයන්න නම් 140න් 80 අඩු කර. කීයද අඩු වුණා? x සමානයි 60යි. අංශක 60යි උත්තරේ. ළමයි විභාගයට නම් මෙන්න මේ රූපය ගාන මෙතනින් 60 ලිව්වත් ලකුණු දෙනවා. නිකම්ම x සමානයි 60 ලිව්වත් ලකුණු හම්බ වෙනවා. මෙහෙම හැදුවත් හම්බ වෙනවා.
හරිද? ඕ ලෙවල් වල වාරි විභාග නම් මම කොහොමද දන්නේ? වාරි විභාගය කොහොමද කියන්න බෑ. ඒ ලෙවල් නම් මේ මෙතන ලියලා තිබ්බත් ලකුණු දෙකක් දෙනවා ඉතින්. ඒ කියන්නේ ළමයා දන්නවා කියන්නේ මෙතන ලියන්නේ. නැත්තම් මෙහෙම හදන එක තමයි හොඳම. මෙහෙම හැදුවත් ලකුණු දෙක හම්බ වෙනවා. නිකම්ම x 60 කියලා ලිව්වත් ලකුණු දෙක හම්බ. හරිද? හරි. තව සමහර ළමයි ඉන්නවා මෙහෙම. මෙතන 140 නම් මේ මෙතන කෝණේ හොයාගන්න. 140 ගාව ඇතුලේ මෙන්න මේක සරල රේඛාවක් මත බද්ද. මෙතන 40. මෙතන කෝණේ හොයලා මේකයි මේකයි මේ දෙකේ උදව්වෙන් මේක හොයාගන්න. ත්‍රිකෝණයේ ඇතුලේ 180 වෙන්න. එහෙම හදන ළමයි තියෙනවා. හරිද? කොහම හැදුවා? උත්තරේ අංශක 60. මෙන්න 4 වෙනි ගාන. කුඩා පොදු ගුණාකාරය අපි කලින් ස්පීඩ් ටෙස්ට් දෙකේම කරා. මම හැදුවේ කෙටි ක්‍රමයකට වන්ට මතකනේ. මම ওই කුඩා පොදු ගුණාකාරය මම නම් හදන්නේ කෙටි ක්‍රමයකට. ඒක මම කුරුදු වෙලා ඉන්නේ. ඒක හැමදාම මම එහෙම තමයි හදන්නේ. හරිද? මේම මෙහෙම. 2ab 3i a වර්ග b වර්ගනේ. හරි. මතකද ඔගේ කුඩා පොදු ගුණාකාරය ගද්දි අපි හදපු කෙටි ක්‍රමය? මේක ඉස්සෙල්ලාම ගන්නවා මෙන්න මේ 2යි මේ 3යි ගන්න. 2ටයි 3ටයි පොදු ගාණක් ගන්නවා. මම මේ ගිය සතියේ කියලා දුන්නා. හරිද? දේවරත් චක්‍රේ 3 වරත් චක්‍රේ දෙකම යද්දි හම්බෙන්නේ දේවරත් චක්‍රේ 2 4 6 8 3 6 9 ওই චක්‍ර දෙකටම හම්බෙන පොදු ගුණාකාරය. ওই දෙකටම පොදු කුඩාම එක 6. හරිද? දේවරත් චක්‍රෙත් අපිට 6 හම්බෙනවා 3 වරත් 6 හම්බෙනවානේ. ওই දෙකටම පොදු කුඩාම අගේ 6. ඊට පස්සේ AB තියෙනවනේ. AB වලින් මෙතන තියෙනවා 1 1ක්. මෙතන තියෙනවා A වර්ගයක්. වැඩි මේක ගන්න. A වර්ගය තමයි වැඩි. මෙතන B එකක් තියෙනවා. මෙතන B වර්ගයක් තියෙනවා. වැඩිම තියෙන්නේ B වර්ගය. එහෙනම් මේෙන් උත්තරේ. ඉලක්කම් දෙකට 6යි. AB වලට මෙතන වැඩිම තියෙන්නේ A වර්ග B වර්ග. හරිද? පුළුවන් නම් ඔය කෙටි ක්‍රමයේ හොරෙන් නැත්තම් ඔක හදලා ගන්න ක්‍රම ගොඩක් තියෙනවා. සාධක දිගට ගුණ කිරීමක් ලියලා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. බෙදලා ගන්න ක්‍රමයක් තියෙනවා. හරි. රයිට්. පස්සෙනි ගාන. කුලක ගානක් සාමාන්‍යයෙන් එනවා. ඕ ලෙවල් කෙටි ප්‍රශ්න වලට කුලක එනවා. පාඨ කරන ඒවා එනවා. වචනෙන් විස්තර කරන්න එනවා. පොඩි පාඨ කිරීමක් එනවා. දැන් මේක නම් තියෙන්නේ අඳුරු කරන්න පාඨ කරන්නනේ. නැත්තම් සමහරවිට වචනෙන් ලියන්න එනවා. හරි. පාඨ කරලාපු එකක් වචනෙන් ලියන්න. මොනවා හරි එහෙම එකක් කුලක සම්බන්ධයක් එනවා. අපි මේක බලමු. මේකන් ලේසි. මෙන්න මේ මාලය වගේ තියෙන්නේ. මාලය වගේ තියෙන්නේ මේකට කියන්නේ මේලේ කියලා. දන්නවනේ. මාලය වගේ තියෙන්නේ මේලේ. එහෙනම් මේ තියෙන්නේ A මේලේ B - A මේලේ B කියන්නේ A'යි B'යි - කියන්නේ නැති. A'ට සහ B'ට නැත්තම් AB දෙන්නටම නැති හරි. ළමයි මේලේ කියන්නේ මේ රවුන්ඩ් දෙකේ ඔක්කොම රවුන්ඩ් දෙකේ ඔක්කොම මේ මැද ගොඩාක් ළමයි දන්නේ මේ මැදනේ ඡේදනය කියලා අපි කියන්නේ මේලේ කියන්නේ මේ සම්පූර්ණ රවුන්ඩ් දෙකම මේලේ A මේලේ B - කියන්නේ මේ සම්පූර්ණ රවුන්ඩ් දෙකටම නැති හරි රවුන්ඩ් දෙකටම නැති හරි කියන්නේ මෙන්න මේ රවුන්ඩ් දෙකෙන් පිට මේ හරිය පාට කරලා තියෙන්නේ බලන්න පාට කරලාද කියලා A මේලේ B - ඔංගේ පාඩක ඉල්ලත් වැදගත් පාඩ කරන දේවල් ගොඩාක් තියෙනවා පස්සේ කතා කරමු ඒවා ගැන කුලක පාඩ කරන ඒවා ගැන හරි ඔන ගණන් පහක් හැදුවා මේ ගණන් පහ හරන් ලකුණු 10ක් අපි ඒ ලකුණු ගණන් පස්සේ කතා කරමු ඉතුරු ගණන් පහ තදමු මම ඒ ගණන් පහ යන අතරේ ගොඩක් සමාන්තර ආස ගැන චෝට්ටක් නිකන් කියලා චුට්ටයි ඈ ගොඩක් නෑ මම 9යි කාර් ඉවර කරන්න ඉති මට විනාඩි 5ක් 10ක් දෙන්න ඉගෙන ගන්න දෙයක් නෑ හරි රයිට් ඊළඟ දෙවෙනි ගණන් පහට යමු අපි 6 7 8 9 10 මේ ගණන් පහත් හදලා ඉන්නකො ඉක්මනට විනාඩි 5ට ඊට පස්සේ අපි කතා කරමු හරි කට්ටිය හරි කියලා කියන්නේ
ඉස්සල්ල ගනම් පහට වඩා චුට්ටක් බරපතලයි. කියවන්න චුට්ටක් තියෙනවා. හරි බලන්න කොහොමරි ප්‍රශ්නාංක කියලා හදන්න. හයවෙනි ගාන මම හිතන්නේ ගොඩක් අය හදයි කියලා බලමු. හත්වෙනි ගාන ගොඩක් අය හදයි. අටවෙනි ගාන තමයි මම අර සමාන්තර ආශ්‍ර ගැන කිව්වේ. නමයත් හදයි සමහර අය හදයි. දහයේ තියෙන බදු ගාන. දහවෙනි ගාන හදයි එකොළහේ ළමයි. මම වෘත ගණන් මේ දවස් දෙකේම කතා කරා. වෘත ගණන් ආවොත් හදන හැටි යනම් මම පොඩි පොඩි දේවල් කියලා දුන්නු. ඒකයි මේ දිගටම මේකට එන්න කියලා කිව්වේ. තර පොඩක් කාට මේ කියන දේවල් පාඩම් හිටිනවා. හරි විනාඩියක් ඉවරයි කොහොමද? දෙවනි විනාඩිය යන්නේ. අවංකවම හදලා හරි කියන්න. මට හිතනොත් මං උත්තර අහනවා. මට මැසේජ් එකක් දාන්න කියලා. උත්තරේ මොකක්ද කියලා හදන්න බැරි ගානක් කාටර යාවොත් අනේ මට නම් මෙන්න මේ 6 වෙනි ගාන බෑ, මට නම් 9 වෙනි ගාන බෑ, 10 බෑ. එහෙම කිව්වත් කමක් නෑ. මට පොඩි මැසේජ් එකක් දාන්න. මට නම් මේක බෑ හදාගන්න තේරෙන්නේ නෑ. විනාඩියක් ඉවරයි. දෙවෙනි එකත් ඉවර වෙන්න යන්නේ. එක්කෙනෙක් ද දෙන්නෙද්දි ඉවරයි. මේනක මිහිදාන්න ඉවරයි. පසිඳු ඉවරයි. 8:10 නම් හදන්න අමාරුයි. හරි බලමුකෝ. 8:10යි. ගිය සතිය ආවනම් 10 හදන්න ගොඩක් වෙලාට පුළුවන් වෙන්න තිබ්බා. ගිය සතිය අපි ස්පීඩ් ටෙස්ට් එක ගිය සතියේ කලින් සතිය ආවනම් මම ওই 10 වෙනි ගාන වගේව හදන්නට කියලා දුන්නා. පුළුවන් නම් දිගටම එන්න බලන්න. හරිද? තව ඉවරා ඉන්නවද? ෂෙහාරා සර් අන්තිම එක නම් පොඩ්ඩක් අමාරුයි. 6 නැතුව අනිත් ඒවා හැදුවා. 6 මොකද්ද? හා 6 ප්‍රස්තාර. කුමාර නෙත්මි ඔක්කොම හරි. ඉවරයි. 6:10 ෂුවර් නැහැ. 6:10 කියලා දෙන්න. අපිට පොඩි වෙලාවක් තියෙනවා. මම පුළුවන් ඉක්මනට පුළුවන් හැටියට කියලා දෙන්න. අල්ල ගන්න බලන්න. ඊට පස්සේ අපි දිගට දිගට කරන් යද්දී ඔයාලා අනිවාර්යෙන් අල්ල ගන්නවා. හරි. 6:09 චුට්ටක් අමාරුයි. 6:09 නම් බදු ගාණක් තියෙන හැබැයි 105,500 යන්නේ ආදායම් බදු. තාරක අශ්මිනි 6 ගොඩක් අයට 6 පොඩ්ඩක් අමාරුයි කියනවා. බලමුකෝ 6 ලේසි මං කියලා දෙන්න. ඔවිඳු හිරුණි අප්සරා විහංග නිම් සර. 6 තමා පොඩ්ඩක් අමාරුනේ. බලමු කමන්නේ. විනාඩි 4ක් විතර ගියා. ස්ක්‍රීන් එක පේන්නේ නැද්ද? හැබැයි පේනවා ස්ක්‍රීන් එක නම්. තරුෂි බලන්න සිග්නල් නැත්නම් හරි මොනවා හරි ප්‍රශ්නයක්ද කියලා. හිමාෂා ඔවිඳු නමේ ටිකක් මතක් ගන්න. ඔය 10 වසරේ 10 ළමයින් නම් අනිවාර්යෙන් 9 වෙනි ගාන පුළුවන් වෙනවා. හරි බලමු.
දැන් ඇද්ද වෙලාව. හරි ඇති වෙලා ගියා අපි වැඩේ පටන් ගමු බලගන්න නිබුණි හරි නේද හැදුවනේ හරි මෙන්න බලගන්න අර අමාරුයි කියපුවට මම ටග් ගාලා කියලා දෙන්නම් මම ටිකක් රූපයක් ඇඳලා ඕම් බලගන්න මම 6 වෙනි ගාන හදනවා ඔයාලත් ඕනනම් මේ කටුවට සටහන් කරගන්න හරිද මේක ලේසි ගානක් මේ 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 සාමාන්‍යයෙන් වෙනදෙන්නේ නැති ගානක් මේක අපිට සාමාන්‍යයෙන් හම්බ වෙන්නේ නැති මේ මේ අනුක්‍රමණ අන්තක්කන්න ගානක් මේ තියෙන්නේ හරිද රයිට් මේකත් ඕ ලෙවල් වලට අනිවාර්යෙන් එනවනේ අනුක්‍රමණ අන්තක්කන්නේ ඕන් චුට්ටක් බලන්නක මම මේ ගාන කොහොමද හදන්නේ කියලා ළමයි මම මෙන්න මේ පොඩි ප්‍රස්තාරයක් ඇඳලා තියෙනවා හරිද ඔන්න පොඩි ප්‍රස්තාරයක් ඇඳලා අපිට ගාන තියෙනවා සරල රේඛීය ප්‍රස්තාරය මේ තියෙන සරල රේඛාව සරල රේඛීය ප්‍රස්ථාරයක සමීකරණය මේ තියෙන y සමානයි mx ඍණ 5. ඔයාලට මතකද mx ධන c කියන එක? හරිද? දැන් මේක මේ සමීකරණයෙන් පොඩි පොඩි කෑලි අඩු කරලා තියෙනවා. y සමානයි mx ඍණ 5. මේ ඍණ 5 තමයි අන්තක්ඛණ්ඩය කියන්නේ. m තමයි අපිට හොයන්න කියන්නේ. මේ m කියන්නේ කීයද කියලා. තමයි 2 වෙන්න පුළුවන්, 3 වෙන්න පුළුවන්, 2x ද 3x ද ඍණ ගානක්ද බාගන්නද මේ m තමයි හොයන්නේ. හරිද රයිට් මේක මේ මෙහෙමයි ලේසි මේක හොයා ගන්න බලා ගන්න මෙන්න සරල රේඛීය ප්‍රස්ථාරය මේක හරිද මෙන්න මේ ප්‍රස්ථාරේ උඩ ඛණ්ඩාංකයක් අපිට දීලා තියෙනවා මේ තියෙන ප්‍රස්ථාරේ මත පිහිටි ලක්ෂයක ඛණ්ඩාංකය 2 3 මේ ප්‍රස්ථාරේ උඩ 2 3 කියලා තැනක් තියෙනවා කියලා කියන්නේ එහෙනම් මේ මේ 2 3 උදව්වෙන් පුළුවන් අපිට මේ එම් හොයා ගන්න ඔයාලා දන්නවද මෙන්න මේ 2 කියන්නේ x පැත්තෙන්නේ 2 කියන්නේ x අගේ x වලින් මේ 2 ගන්න 3 කියන්නේ y අගේ හරි දැන් මම මෙහෙ මෙච්චර කරන්න තියෙන්නේ මම මෙන්න මේ සමීකරණේ මේන් අපි ප්‍රස්ථාරේ සමීකරණ ලිව්වා මෙන්න මේ ප්‍රස්ථාරේ සමීකරණයට x තියෙන තැනට මම 2 දානවා බේන් මේ x තියෙන තැනට මේ මේ ඛණ්ඩාංකයේ මේ ඉලක්කම් 2 මේකට ආදේශ කරන්න මේ ඛණ්ඩාංකයේ 2 3 මේ xy අගයන් 2 මේකට ආදේශ කරා මේ රේඛාව උඩ තියෙන ලක්ෂය අපිට මේ මේ සමීකරණයට ආදේශ කරන්න පුළුවන් මේ තියෙන x ගේ 2 නේ මම මේ මෙතෙන්ට දානවා 2 මෙතන x තියෙන තැනට මම 2 දානවා මෙතන මේ මේ y අගේ 3 නේ 2 3 y අගේ මෙන්න මේ y ට දානවා 3 මේ බලන්නකෝ මෙතන y වෙනුවට දානවා මම 3 මෙන්න මේ 2 3 කියන එකේ 3 දානවා y. m ලියලා x තියෙන තැනට දානවා මම 2. මෙන්න මේ 2 දානවා මෙතෙන්. අඩු කිරීම 5. දැන් මේක සුළු කරලා m හෙව්ව හැක්. මම m තනි කරනවා. ඍණ 5 මෙහෙට ගේනවා. එතකොට 3 ධන 5. මෙතන 2යි m. දෙවරක් m 2යි m. 3යි 5යි 8යි. මේ පැත්ත 2යි m. දෙපැත්තම 2කට බෙදුවොත් මේ මෙහෙම m සමානයි 4යි. බලන්න ගාතර දෙනවද කියලා මේක සාමාන්‍යයෙන් පොඩ්ඩක් වෙනස් එකක් ඒ විභාගයට ගොඩාක් අඩුවෙන් තමයි අපි මේක දකින්නේ ඕනෑම ළමයි ප්‍රස්ථාරයක සමීකරණයට ඒක උඩ තියෙන ඛණ්ඩාංකයක් ආදේශ කරන්න පුළුවන් 2 3 මම මේකට ආදේශ කරා x 2 දැම්ම y 3 දැම්ම දාපුවාම 4 පැහැදිලිද මේක බලන්න මේක ලියලා තියාගන්න අමතක ළමයි ඕනනම් මෙහෙම කටුවට ඇඳගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඔන්න එක අමාරුයි කියපු කට්ටිය දැන් හරිද? පැහැදිලිද? තවත් නිකන් මඤ්ඤම් වගේ නම් තේරුන්නේ නැත්නම් කියන්න. මම ඊළඟ පාරවත් ඔය වගේ ගාණක් ටිකක් මේවා කරලා එහෙම එහෙ කරලා ගන්න. හරි? මං හිතනවා මේක තේරෙන්නේ නැති කියලා අපි යමු 7 වෙනි ගාණ. 4 නම් 4 සාමාන්‍ය.
ගොඩාක් අය මේ හත්වෙනි ගාන හදනවා වර්ගඵලයේ වෘත්තවල 5R වර්ගයනේ. ඔන් බලගන්න. ළමයි අංශක 45 කියන්නේ වෘතයෙන් කීයෙන් පංගුවද කියලා අපිට කටපාඩම් තියෙනවා. අංශක 45 කියන්නේ 8න් එකක්. අංශක 90ක් කියන්නේ 4න් එකක්. කොහොම ඔය පොඩි පොඩි දේවල් පොඩ්ඩක් කටපාඩමේ තියාගන්න. ගණන් වේගෙන් හැදුවේ. අපෙන් අහන්නේ මේක වර්ගඵලයනේ. අරේ 14. කොහොම බලන්න වර්ගඵලය. හරි. 5R වර්ගයෙන් 8න් එකක් මේ තියෙනවා. අර 360න් තීට දාන අයත් ඉන්නවා. මම මේක දාන්න එපා කියන්නේ හැබැයි 360න් තීට දාපුවාම අපේ වෙලාව තව චුට්ටක් වැඩි වෙනවා. අර විනාඩියෙන් හදන ගාන තව කපන්න වැඩිනේ. සමහර ළමයි මේ 8න් එකට 360න් තීට දාලා 360න් 45 දානවා. ඒතර කපන්න ගියාම ටිකක් අමාරු වලට අමාරුයි. දැන් පුළුවන් නම් මෙහෙම කටපාඩමේ තියාගන්න මේ 45ක් කියන්නේ 8න් එකක්. 5 7න් 22ක්. R 14. 14 වරක් 14. 8න් 1යි. දැන් කපමු. 14ට 7 කැපෙනවා 2ක්. ඒ දෙකට මේ 8 කැපෙනවා 4ක් ඉතුරු. මේ 4ට කැපෙන එකක් නැන්නේ අපි දෙකෙන් කපමු. මෙයා දෙකෙන් කැපුවොත් තව දෙකක් ඉතුරුයි. මේ 22 දෙකෙන් කැපුවොත් 11. මේ දෙක කපමු. මේ 14ට 7යි. 11 7 77 ආවද බලන්න. බලන්න 77ක් ආවද කියලා. හරි අපි යමු 8 වෙනි ගාන සමාන්තර ආශ්‍ර ගානට. මේක හරිනේ 77 හරියට ලකුණු දෙකක් ලකුණු දාගන්න හදපු කට්ටිය ලකුණු දාගන්න. හරි කිසිම ප්‍රශ්නයක් නැහැ. ලකුණු 20ක්නේ අපි මෙයා සාකච්ඡා කරන්නේ. දැන් අපි යමු අර සමාන්තර ආශ්‍ර කතාවට. මම ඔයාලට කිව්වනේ අර අජන්ත සර්ගේ පොඩි පොඩි චූටි වීඩියෝ කැල්ලලා තියෙන එකක් බලලා අපි සමාන්තර ආශ්‍ර ගැන චුට්ටක් කතා කරමු. චුට්ටක් අමතකයිද මම පොඩ්ඩක් පැහැදිලි කරනම්. දිගටම ඉන්න. එතකොට මේක ඔයාලට ඔළුවට වැටෙනවා කොහොමද කියලා. හරිද? මට මෙතන කවුරු එක ළමයෙක් හරි ඉන්නවද සමාන්තර ආශ්‍රයයක් කියන්නේ මොකද්ද කියලා දන්න ළමයෙක් පුළුවන් නම් වචනෙන් කියන්න. සමාන්තර ආශ්‍රයයක් කියන්නේ මෙන්න මෙහෙම කියලා වචනෙන් කියා ගන්න පුළුවන් ළමයෙක් ඉන්නවද කවුරු පුළුවන් නම් පොඩ්ඩක් නිකන් ටික ටයිප් කරලා දාන්න බැරිද? සමාන්තර ආශ්‍රයයක් කියන්නේ මෙන්න මේකක් කියලා වචනෙන් කියන්න පුළුවන් කවුරු ඉන්නවද මෙතන? නැත්තම් මයික් එක ඔන් කරලා කිව්වත් කමන්නේ. සමාන්තර ආශ්‍රයයක් කියන්නේ මෙන්න මෙහෙම රූපය ඉන්නවද? සමාන්තර ආශ්‍රය හැඩේ නම් අපිට මතක. ඔක අපි 10 වසරකට ගියාම ලස්සන කියලා දෙනවා. ඔයාලා දන්නවද? හරි. මම මේක ජ්‍යාමිතීය පන්තිල ඔයාලා ආවොත් මම මේක ලස්සන පැහැදිලි කරලා දෙනවා. සමාන්තර ආශ්‍රය ගැන කතන්දර ගොඩක් තියෙනවා. ළමයි අපි දන්න පොඩි කාලේ දන්න හැටියට 6 වසරෙන් එහෙම දන්න හැටියට සමාන්තර ආශ්‍රය නිකන් මෙන්න මෙහෙම හැඩයක්. ආ කවදාවත් එකතු වෙන්නේ නැති රේඛා දෙකක්. ඒක සමාන්තර ආශ්‍රයයක් කියන්නේ. තව නෑ දන්නයි කියනක බලන්න. සමාන්තර ආශ්‍රයයක් කියන්නේ මොකද්ද කියලා? දන්න බලමු. හරි ඒක වැරදුනත් කමන්නේ නෑ. මම නම කියන්නේ කවුද උත්තරේ කියන්නේ කියලා. වැරදුනත් ප්‍රශ්නයක් නෑ. සමාන්තර ආශ්‍රයයක් කියන්නේ මොකද්ද කියලා නිකන් කියන්න. හරි. මට මේක හැඩේ බෝඩ් එකේ අඳින්න අමාරුයි. බලමු අපි. ඔයාලා කියපුවා. සමාන්තර ආශ්‍රයයක් කියන්නේ මොකද්ද? කවදාවත් එකතු වෙන්නේ නැති රේඛා දෙකක් කියලා කියනවා. පාද දෙක සමාන චතුරාශ්‍රය. පාද දෙකක් සමාන චතුරාශ්‍රය කියලාත් කියනවා. බලමු. හරි. ඔයාලා කියන එක පැත්ත සමචතුරාශ්‍රයට පයින් ගහපුවම සමාන්තර ආශ්‍රය කියලාත් කියනවා. ඔක විභාගෙට ලියන්න බෑනේ. සමාන සමාන්තර පාද දෙකක්. තව හරි. අර කතාව තමයි මරුද. සමචතුරාස්‍රයකට පයින් ගහපුවම රොම්බසේ, ඍජු කෝණාස්‍රයකට පයින් ගහපුවම සමාන්තරාස්‍රය. අර සර් කියන කතාව බලමු. සංගල බේම් මේක බලනකොට මේක අජන්ත සර් ඔයාලා අහලා තියි. පස්සේ ඔයාලා ඒ ලෙවල් මැස් කරොත් එහෙම ඒ සර්ගේ ක්ලාස් උත් එයි. පස්සේ දවසක මං ක්ලාස් යන ගියා නෙමෙයි. හැබැයි ළමයි ඒ සර්ගේ භාෂාව පොඩ්ඩක් වෙනස්. බලමු ඊමාය බලමු මොකද්ද කියලා. හරි. මේ භාෂාව ගැන නම් මම වග කියන්නේ නැහැ. තරහ වෙන්න එපා. මේ සර් දැකලා තියෙනවද? අධිකාරි. අවාලා ගොඩාක් දේවල් කිව්වා. බලන්නකො මෙයා මොකද්ද මේ සමාන්තර ආශ්‍රය ගැන කියන්නේ. මම නිකන් මම කියන්නේ නැතුව බලන්නකො. හරි.
මේ සර් කුරුණෑගල මහ ඒලෙවල් මැච් කරන සර් කෙනෙක් මේ දන්නයි දන්නවා. මේක කියවුනේ නැහැ කියලා හිතලා මම නැවත අලුතෙන් අහනවා, පුළුවන් නම් මේකට උත්තර දීපන්. ප්‍රශ්නේ තමයි සමාන්ත්‍රාශ්‍රයක් කරන කුමක්ද? සමාන්ත්‍රාශ්‍රයක් කරන කුමක්ද ඇහුවොත් දීපන්ක උත්තර බලන්න පුළුවන් නම්. තනි තනින් හිත බල දෙන්නේ ඔබේ උත්තර දෙන එක මට අදාල මේ වැඩ කරගන්න බෑනේ. සමාන්ත්‍රාශ්‍රයක් කරන කුමක්ද? තනින් කියපි ඕක නතර කරලා පුළුවන් උත්තර ලියපන් කොලේක බලන්න. තොපිට බෑ, තොපි මැස්නේ කරන්නේ. තොපි ලියන්නේ නැහැ, ලියන්නේ නැහැ. මොකෙක් කරලි හොතු සිරා ඩයල් එකක්. මොකෙක්ටවත් බෑ කියලා දැන් මම කියන්නේ. ඒතකොට ඉතින් මම ලිව්වා කියලා මගුලට අරන් ඉපයි ඒක ලියපික පුළුවන් නම් මොකක් හරි හේතුවක් ඇතිනේ ඔක අහන්නේ. කීපන් සමාන්ත්‍රාශ්‍රයක් කරන කුමක්ද කියලා. මම කියනවා තොපි හිතුවි වැරදි කියලා. සමාන්ත්‍රාශ්‍රයක් කරන කුමක්ද? සමාන්ත්‍රාශ්‍රයක් කරන කුමක්ද? මෙන්න උත්තරේ. සම්මුඛ පාද සමාන්තර සම්මුඛ පාදද සම්මුඛ කෝණ සමාන චතුරාශ්‍රයක්. එතන නැත්තම් පාද යුගලයක් සමාන හා සමාන්තර එකක්ද මොකක්ද? හරි ඕන රෙද්ද කීපම් බලන්න සමාන්තරශ්‍රය කියන්නේ මොකක්ද කියලා. සම්මුඛ පාද විශාලත්වයෙන් සමාන දිශාවෙන්ද මොකද කතාව? තුපි එක එක මගුල් කියනවා හා සමාන්තරශ්‍රය තුපි හදනවා. මම දන්නවා හොඳටම සමාන්තරශ්‍රය අලුත් අර්ධයක්ම හදනවා උඹලා කියලා. මොකෙක් හරි මම මේ දැන් කියන අර්ධයක් කීම හරියට කිව්වනම් ඌ ඉතින් හොඳයි. කොච්චරුණත් හොඳයි. ඔක් කියවෙන බොහොම අඩුවෙන් මෙන්න සමාන්තරාශ්‍රය. දැන් සීන් නම් අයින් කරපුවා ඔක්කොම ටික. දැන් ඇත්ත එක කියන්නේ සමාන්තරාශ්‍රයක් කියනු මෙච්චර. සම්මුඛ පාද සමාන්තර චතුරාශ්‍රය. මම අර කලින් කිව්ව ඔක්කොම වැරදි. ඒතර ඒව හරිනේ යකෝ. සම්මුඛ පාද සමානයිනේ. ඒ රෙද්ද යකෝ සමාන්තරාශ්‍රේ ලක්ෂණ යකෝ ඒක. සමාන්තරාශ්‍රේ ලක්ෂණ තුපෙන් ඇහුවේ නෑනේ මම. සමාන්තරාශ්‍රේ ලක්ෂණ මට මගුලක් අදාල නෑ. සමාන්තරාශ්‍රයක් කියන්නේ මොකද්ද කියපන්කෝ. මෙන්න කතාව. සම්මුඛ පාද සමාන්තර චතුරාශ්‍රය. අරවා ඔක්කොම ලක්ෂණ. අර පාද යුගලයක් සමාන හා ඒ යකෝ වෙන රෙද්දක්. ඒ යකෝ ඒ සමාන්තරාශ්‍රයක් වීමේ අවශ්‍යතාවය. මම තුපෙන් මම අහපු උත්තර දීපියෝ. සිංහලෙන් ඇහුවම මං සිරා ප්‍රශ්නයක් කියලා. ඒතකොට තුපි උත්තර දෙන්න එපා හරියට. සම්මුඛ පාද සමාන්තර චතුරාශ්‍රය. ලක්ෂණ ගමකට හරි රයිට් අහගෙන දීටි කතාව සමාන්තරාශ්‍රය ගැන. මං කියවනේ ඒ භාෂාව ගැන බව කියන්නේ ඒ අපේ අජන්ත සර් මේ අපි කුරුණෑගල දැන් ඒ ලෙවල් මැච් කරන්නේ ඔය සර් තමයි කුරුණෑගල. දැන් ඒ සර්ගේ උගන්න හැටි තමයි ඒක. ඒක නේද මම කියන්නේ කීක තමයි යාගේ භාෂාව එයා ඒක වෙනම ක්‍රමයකට උගන්වන්නේ. සමාන ළමයට කියනවා තියෙනවා සමාන ළමයට තේරුම් ගන්න අමාරුයි. කොහොම හරි සමාන්තරාශ්‍රයක් කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් එහෙම. අපි දැන් සරලව සිංහල තේරෙන්නේ කිව්වොත් සමාන්තරාශ්‍රයක් කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් සම්මුඛ පාද සමාන්තර. මම එහෙමද කියන්නේ සම්මුඛ පාද යුගල්. සම්මුඛ පාද යුගල් සමාන්තර චතුරාශ්‍රයක්. තම සමාන්තරාශ්‍රයක් කියන්නේ. පැහැදිලිද? සම්මුඛ පාද කියන්නේ ඉස්සරහා තියෙන පාද. සම්මුඛ පාද සමාන්තර. ඒ කියන්නේ මේ මෙන්න මේ පාදෙට සමාන්තරයි මේ පාද මේතර දාලා තියෙන්නේ. මේක තියෙන අතටමයි මේක. මේකට මේක සමාන්තරයි. සම්මුඛ පාද සමාන්තර කියන්නේ. හැබැයි මේ ජෝඩුව විතරක් සමාන්තර බෑ. ජෝඩු දෙකම සමාන්තරයි. ඊට පස්සේ මේ ජෝඩුව මේ පැත්තට තියෙන්නේ. මේකට ඔහම ඊතලයක් දාලා මේකටත් දාලා තියෙන්නේ. අන්න මෙන්න මේවා එක දැනක් දැක්කොත් මේක තමයි සමාන්තරාශ්‍රය කියන්නේ. එහෙනම් සමාන්තරාශ්‍රය කියන්නේ මොකක්ද ඇහුවොත් සම්මුඛ පාද යුගල් සමාන්තර. සම්මුඛ පාද සමාන්තර චතුරාශ්‍රය. බලන්න චතුරාශ්‍රය පාද හතර කියන්නේ චතුරාශ්‍රය. අර වෙන කතන්දර කිව්වොත් එහෙම වැරදි. කිව්වනේ. හරි. දැන් සමාන්තරාශ්‍රයක තියෙන ලක්ෂණ කීපයක් තියෙනවා ලක්ෂණ. දැන් මම මේ ලක්ෂණ තමයි මේ යටින් අද මතකදෙන මේ ලක්ෂණ දැන්. මේක සමාන්තරාශ්‍රය. දැන් කියන්නේ යන්නේ සමාන්තරාශ්‍රයේ ලක්ෂණ. පුළුවන් නම් මතක තියාගන්න මම මේ පාඩමක්ම කෙටි කරලා කියන්නේ. හරිද? මේන් සමාන්තරාශ්‍රයේ ලක්ෂණ. බලන්න කොටක් ගාලා. ඕනම එකක් ගන්නම්. මෙන්න පළවෙනි ලක්ෂණය. සමාන්තරාශ්‍රයක මෙන්න මේ උඩ පාදයේ අපි හිතමුකෝ 6යි නම් යට පාදෙත් 6ක් වෙන්න ඕන. සම්මුඛ පාදවල දිග සමාන. මේ පැත්ත 4යි නම් මේ පැත්තත් 4ක් වෙන්න ඕන.
ලක්ෂණයක්. පැහැද කියන එක සම්මුඛ පාදවල දිග සමානයි. මේක 6යි නම් මේකත් 6යි. මේක 4 නම් මේකත් 4යි. සමාන්තර ආශ්‍රයේ ලක්ෂණය. දෙවන ලක්ෂණය. සම්මුඛ කෝණ. මේ කෝණේ 60යි නම් මේ කෝණෙත් 60 වෙන්න ඕන. හරිද? මේ කෝණේ 120 නම් මේ කෝණෙත් 120 වෙන්න ඕන. ඔන්න තව ලක්ෂණයක්. පළවෙනි ලක්ෂණේ සම්මුඛ පාදවල දිග සමාන. දෙවෙනි ලක්ෂණේ සම්මුඛ කෝණ. මේ කෝණට ඉස්සරහා මේ කෝණ. සම්මුඛ කෝණ සමාන. තුන්වෙනි ලක්ෂණය. සමාන්තරාශ්‍රයක මෙන්න මෙහෙම එක විකර්ණයක් ඇන්දොත්. මේ මෙල විකර්ණ කියලා කියන්නේ. විකර්ණයක්. මැදින් ඉරක් ඇන්දොත් විකර්ණයක් ඇන්දොත් සමාන්තරාශ්‍රය සමානව දෙකට බෙදෙනවා. ඒක අපිට තේරෙනවනේ. මේ මේක සමාන කොටස් දෙකකට බෙදෙනවා. මේ පැත්ත අපි දුමු මේ පැත්තේ වර්ගඵලයේ 50 නම් මේ පැත්තත් 50යි. ඒ කියන්නේ විකර්ණයක් මගින් සමාන්තරාශ්‍රයේ සම්පූර්ණ වර්ගඵලය මෙහෙම මැදින් ඇන්දොත් සම්පූර්ණ සමාන්තරාශ්‍රය දෙකට බෙදෙනවා. අපි ඒකට කියන්නේ විකර්ණයක් මගින් වර්ගඵලයේ සමච්ඡේද දෙනවා. විකර්ණයක් ඇඳපුවාම සමාන්තරාශ්‍රය දෙකට බෙදෙනවා. හතරවෙනි ලක්ෂණය. හරිද? මේ බලන්නකො. මෙහෙම විකර්ණයක් ඇඳා මේ අතර තව විකර්ණයක් ඇඳා. විකර්ණ දෙකම ඔහම ඇඳොත්. අපි කියන්නේ විකර්ණ කියලා. දෙකම ඇඳොත් මේ මෙහෙම. මේ මේ කෑල්ලට මේක සමාන. මේකට මේක සමාන. මේ කෑල්ලට මේක සමාන. විකර්ණ දෙකම ඇඳොත් ඒවා සමානව දෙකට දෙකට බෙදෙනවා. සමානව බෙදෙනවා ඒවා. අපි මේකට කියන්නේ විකර්ණ සමච්ඡේද වෙනවා කියලා. දැන් ඔන්න සමාන්තරාශ්‍රයේ ලක්ෂණ හතර කිව්වා. දැන් අර ප්‍රශ්නේ බලන්නකෝ. ඒ ප්‍රශ්නේ මේ ටිකට අහු නැති කතියද බලන්නකෝ දැන්. ඔන්න දැන් අපි ප්‍රශ්න එනවා. ඔව් දැන් අටවෙනි ප්‍රශ්නේ ගොඩක් ලාට ගොඩ දා ගන්න පුළුවන්. හරි? මේක අහනවා. හරි වැරදි දාන්න තියෙනවනේ. 1. සමාන්තරාශ්‍රයේක විකර්ණ එකිනෙක සමච්ඡේද වේ. බලන්න හරිද මං කිව්වේ මේ? මෙතන එක තියෙනවද? විකර්ණ එකිනෙක සමච්ඡේද වේ. මේ තියෙන්නේ මේ විකර්ණ විකර්ණ සමානව බෙදෙනවා. ඔය සමානව බෙදෙනවා කියන්නේ සමච්ඡේද වෙනවා කියන එක. එහෙනම් විකර්ණ එකිනෙක සමච්ඡේද වෙයි කියන්නේ පළවෙනි කතාව හරි. බලන්න හරියක් දැම්මද කියන්නේ. දෙවෙනි එක. සමාන්තරාශ්‍රයක විකර්ණ මගින් අර විකර්ණයක් ඇඳපුවාම වර්ගඵලයේ සමච්ඡේද වෙනවා. වර්ගඵලයේ සමානව දෙකට බෙදෙනවා. හරිද? ඒක මේ විකර්ණයක් මගින් වර්ගඵලයේ සමාන කොටස් දෙකකට බෙදෙනවා සමච්ඡේද වෙනවා. හරි. ඒකත් හරි. දෙවෙනි එකත් හරි. හරිද? තුන්වෙනි එක. ඕනෑම සමාන්තරාශ්‍රයක විකර්ණ ඍජු කෝණීව සමච්ඡේද වේලු. එහෙම කතාවක් අපි මෙතන ඍජු කෝණ කතාවක් කිව්වෙම නැහැ නේද? හරිද? විකර්ණ කියන්නේ මෙහෙම. මේ මෙහෙම සමාන්තරාශ්‍රයේ විකර්ණ මෙහෙම මෙහෙම ඇඳපුවාම මෙන්න මෙතන ඍජු කෝණය. ඍජු කෝණීව සමච්ඡේද වේ කියන්නේ මේ මෙතන ඍජු කෝණයක් තියනවා කියන එක. මෙතන ඍජු කෝණයක් නම් හැම සමාන්තරාශ්‍රයකම එන්නේ නැහැ. හරිද? ඍජු කෝණීව සමච්ඡේද වේ කියන්නේ මේ මේක. මෙතන මැද ඍජු කෝණයක් එනවා. මේ කැපුණාම ඍජු කෝණයක්. ඒක නම් හැම එකම කලා සමහරේ වගේ තියෙනවා. අපි පස්සේ කතා කරමු. මේ ඍජු කෝණයක් මැද එන්නේ මොන වගේද කියලා. හැබැයි හැම සමාන්තරාශ්‍රයකම මේක නැහැ. අන්තිමේක වැරදි. ඔන්න උත්තරේ බලන්න හරි හරි වැරදි. දැන් බලන්නකෝ සමාන්තරාශ්‍රය ගැන පොඩි හරි අවබෝධයක් ආවද කියලා බලන්න. හරි. රයිට්. 9 වෙනි ගානට යන්න හදා. හරිද? තේරුණාද? මට භාෂා වෙනවා කටද මට කියන්න බෑ. හරි නේද? අපි සාමාන්‍යයෙන් ඉස්කෝලේ ඉස්සෙල්ලා ටීචර්ලා මේ භාෂාවෙන් කතා කරපොත් එහෙම කියලා. හරි නැතිවද? නැත්නම් ඔය දැන් ඔය සමහර දැන් ටියුෂන් ක්ලාස් වලත් දැන් ගොඩක් ලාවට ඔය දැන් ඔන්ලයින් ක්ලාස් වල එමත් දැන් ඒ භාෂාව තමයි ගොඩක් අය කරන්නේ. ජනප්‍රිය නම් සමහර අය පාවිච්චි කරනවා. අර සර් නම් ඉස්සර ඉඳන්ම ඔය තිබ්බ ඔය භාෂාවම තමයි. හරි. රයිට්. ආදායම් බදු. හරිද? ආදායම් බදු අය කරන්නේ ලක්ෂ 5න් 5. හරි? ලක්ෂ 7ක ආදායමක් ලබන කෙනෙක් ඉන්නවා. ඔන්න මම ලක්ෂ 7ක් ලියනවා උඩින්. ලක්ෂ 7ක ආදායමක්. එයාගේ ආදායම ලක්ෂ 7යි. හරිද? සාමාන්‍ය ළමයි රජයේ ඔය ආදායම් බදු ගන්නකොට
මේ තමන් හම්බ කරගන්න ආදායමෙන් ලක්ෂ පහක් අයින් කරන. තේරුණාද කියන එක? ආදායම් බදු කියන්නේ අපි හම්බ කරන සල්ලි වලට අය කරන බදු ගන්න. ඒතර ආදායම් බදු ගන්නකොට මේකෙන් ලක්ෂ පහකට බදු ගන්නෑ. ලක්ෂ පහක් අයින් කරනවා. හරිද? ඕකනම් මම මේකෙන් ලක්ෂ පහක් පැත්තකින් ලියා ගන්නම්. ඔන්න ලක්ෂ පහක් ලියා ගන්න පැත්තකින් මේ ලක්ෂ පහ බදු වලින් නිදහස් කරනවා. අපි හම්බ කරන සල්ලි වලින් ලක්ෂ පහක් අපිට රජේ අපි බලන්නේ කියලා ලක්ෂ පහක් අයින් කරනවා. තව ලක්ෂ කීයක් ඉතුරුද? ලක්ෂ 7න් ලක්ෂ පහක් අයින් කරොත් එහෙම තව මෙතන ලක්ෂ කීයක් ඉතුරු වෙනවද? තව ලක්ෂ 2ක් ඉතුරු වෙනවා. ඒක පැහැදිලිද? ලක්ෂ 5යි ලක්ෂ 2යිනේ. මේ ලක්ෂ 7ක් එන්නේ. එතකොට මේ ලක්ෂ 7න් 5ක් අයින් කරනවා. මේ ලක්ෂ 5ට බදු ගන්නෑ. හරිද? එතනින් එහාට තව ගියොත් තව ලක්ෂ 2 ඉතුරු වෙන්නේ. මෙතන තව ලක්ෂ 5 දක්වා මේ මේ ගොඩේ ලක්ෂ 2යි ඉතුරු උනේ. මේ ගොඩේ ලක්ෂ 5ක් දක්වා තියන්න පුළුවන්. ලක්ෂ 5ක් දක්වා මේ ගොඩේ තියන්න පුළුවන්. මේ මේ ගොඩට තමයි බදු ගන්න 100%. අර ලක්ෂ 5ක් අයින් කරලා ඉතුරු සල්ලි මෙන්න මේ ටිකට 100%ක් නේ කිව්ව ගන්න. ඔව්. 100%ක බද්දක් අය කරනවා. එහෙනම් ඉතින් ඔයාලා ලක්ෂ 2කින් 100%ක් කෙවුවනම් හරි. 10 වසරේ ළමයින් නම් ගොඩක් ලට මේක හදන්නේ නැති. 11 ළමයින්ට නම් අමතකයි මේ කතාව දැන්. ආදායම් බදු. බදු පාඩමේ තියෙන්නේ. ලක්ෂ 2 ලියලා 100%ක් කෙවුවනම් හරි. බිංදු 2ක් කැපෙනවා. 2004ක් කීයද? රුපියල් 8000ක් බලන්න මේක ආවද කියලා. හරි. ලක්ෂ 2කින් 100%ක් ආදායම් බදු රුපියල් 8000 තියෙනවා නම් හරි. හරි පැහැදිලි ආදායම් බදු 5ක් අයින් කරනවා. ඉතුරු ගානට තමයි බදු අය කරන්නේ. හරි. මෙන්න 10 වෙනි ගාන හදන්න යන්න. 10 වෙනි ගානත් අමාරුවයි හිටියා හොඳට බලා ගන්න. හරි. එතන අපි වැඩේ ඉවරයි. මේක ඉවර කරමු. හරි. මම ගිය සතියේත් කිව්වා මේක වෘත සම්බන්ධ ගානක් ආවොත් එහෙම හරිද කරන්න ඕන දේවල් කීපයක් තියෙනවා. ඒ දේවල් ටික හොඳට බලා ගන්න දැන්. හරිද? ඔක්කොම කියන්න බෑ මම පුළුවන් ටිකක් කියන්න. හරිද? වෘත 10 වසරේ තියෙනවා වෘත සම්බන්ධ ප්‍රමේයන් තුනක්. දැන් මම තුනම කියන්නේ මම කලින් ඔය තුනම කිව්වා. දැන් අදම එකක් කියන්න. හරිද? මේ ගානට ඕන එකක් කියන්න. ළමයි වෘත ගානක් ආවොත් තක් ගාලා බලන්න විස්කම්බේ විස්කම්බේ ගහලා තියෙනවා විස්කම්බේ තියෙනවද කියලා බලන්න විස්කම්බේ තිබ්බොත් එහෙම විස්කම්බෙන් හැදෙන කෝණ තියෙනවනේ මේ මෙහෙම විස්කම්බෙන් හැදෙන කෝණ 90 තේරුණාද කියන එක ඔන්න මම අනිත් ඔක්කොම කියන්නේ මේ ගානට ඕන විතරයි කියන්නේ විස්කම්බයක් තක් ගාලා බලන්න විස්කම්බෙන් හැදෙන කෝණ අනිවාර්යෙන් 90 හරිද අපි මේවට කියන්නේ අර්ධ වෘතයේ කෝණ කියලා කියන්නේ හරි ඒකත් අපි ජ්‍යාමිතිය පාඩමේ මේ ඔක්කොම අය මුලින් ඉඳන් කියලා දෙනවා පුළුවන් නම් ජ්‍යාමිතිය ක්ලාස් එක පටන් ගද්දි ඒකට එන්න අනිවාර්යෙන් ජ්‍යාමිතියකින් ළමයින්ට එපා වුණ දෙයක් නෑ මේක අපි ලස්සනට හෙමින් පොඩ පොඩ කරනවා එපා වෙන්නේ නෑ පැය ගණන් එපා වාත විවි කරන්නෙත් නෑ හරිද ඒ වගේ වාට ඕන දේවල් දැනුම අරන් හෙමීට මං කරගෙන ඔළුව හදන්නේ හරිද දැන් මේක හෙමීට කියවම වට තේරෙනවද මේක විස්කම්බේ 90 යට පැත්තට ආවත් මේ පැත්තෙන් මෙහෙම ආවත් 90 හරි දැන් අපි කොහොමද මේ පැත්තකින් තියමු දැන් මම මේනවා මේ ගානට මෙන්න මේ ගානේ විස්කම්බයක් තියෙනවා තියෙනවනේ විස්කම්බය ඔන්න රූපේ උඩුත්තේ මේ මෙහෙම ඉරක් තියෙනවා බලන්න පේනවද කියලා මෙතන විස්කම්බයක් තියෙනවා x y මෙතන o හරිනේ ඊට පස්සේ මේෙන් බලන්නකෝ අර මෙහෙම කතාවක් තියෙනවනේ මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවනේ එහෙනම් මේ මෙතන ලොකු කෝණේ 90යි. හරි. හරි. දැන් මම ඔක පැත්තකින් දෙන මෙහෙම ඉරකුත් මැදින් ගහලා තියෙනවා. ගහලා මෙන්න මෙතෙන්ට 50 දාලා තිනවා. මෙතෙන්ට A දාලා තිනවා. මෙතන ඉස ලේසි මේක හදාගන්න. කොහොම බලා ගන්නද? මං ගිය සතියේ තව දෙයක් කිව්ව මතක ළමයි ඉන්නවද දන්නේ නැහැ. වෘත ගානක් ආපු ගමන් ටක් ගාලා අරේවල් බලන අරේවල්. අරේ අරේ සමානයිනේ. අරේ දැන් මේ දිනේ මැද කේන්ද්‍රයනේ. මේ මැදේ ඉඳන් මෙතන y ගාවට මේක අරේ මම ඉර දෙකක් ගහන්නම් මේක අරේ කේන්ද්‍රේ ඉඳන් ඊදැසෙ මෙතන නම් මේ උඩ ඉසට් ඕ ඉසට් මේකත් අරේ මැදේ ඉඳන් තියෙන මේ අරේවල් ළමයි සමානයි මෙතන මෙතෙන්ටත් අරේනේ මේ ටික ඒකත් සමාන මෙන්න මේ ඉරි තුනම සමාන අරේයක්නේ මේක අරේ මේක අරේ මේක අරේ
වෘත ගානක් ආවොත් අරේවල් ටිකට අග්ගල මාක් කරගන්න. දැන් මේ ගාන හදාගන්න ලේසි. හරි. මේන් 90. බලන්න මේක 90 කොහෙද කියලා. මෙන්න විස්කම්බය. විස්කම්බයෙන් මෙන්න මේ උඩ තියෙන මේ ලොකු කෝණේ 90. ඕ මම පාට කරා 90. තේරුණාද? හරි. දැන් අපි හොයන්න යන්නේ මේකනේ ළමයි. ඉතින් මේ මේ 90ෙන් මෙතන ගාන හොයාගත්තනම් මෙතන ගාන හොයාගත්තනම් 90ෙන් මේක අඩු කරාම එන්නේ මේකනේ. දැන් මෙතන ගාන 20 නම් 90ෙන් 20ක් අඩු කරාම මෙතන 70. ඒ වගේ මේ දෙක තමයි 90. දැන් මේක හෙව්වැලි. තව පොඩි කතාවක් මතක් කරන්න. මේ මෙහෙම ත්‍රිකෝණයක් තිබ්බොත් මේ පාදේ සමානයි. මතකද? මෙතන 50 නම් මෙතනත් 50යි. ඔහොම එකක් මතකද? ඒකයි මම අරේවල් මාක් කරගන්න කිව්වේ. සමදීපාද ත්‍රිකෝණ පාද දෙකක් සමාන නම් මෙන්න මේ කෝණ දෙක සමානයි. දැන් මේ බලන්නකො. මේ ත්‍රිකෝණය බලන්නකො පේනවද? මේ ත්‍රිකෝණේ මේ පාදයයි මෙන්න මේ දිහා මගේ ඉර දෙකක් ගහලා මේ පාදයයි මේකයි 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 සමානයි අරේවල් දෙකනේ මේ පාද දෙක සමානයි කියන්නේ මෙන්න මේ වගේ මෙතන 50 නම් මෙතන 50යි දැන් ඒ ගන්න කියන්න බෑද ඈ 50 මෙතන 90යි 90ෙන් මේ 50 ගියා මෙතන කීයද දැන් පුළුවන්ද මේක තේරෙනවද කියන්නේ හරිද රයිට් මෙහෙනම් මෙතන ඒ හොයන්න 90ෙන් අඩු කරනවා 50. ඒ කෝණේ අගේ 40යි. ඔන්න ඕගාවනම් හරි. බලන්නකෝ මේ ගාන්ත්‍රමන් කී හැටි තේරෙනවද කියලා? විස්කම්බේ තියනවද කියලා බැලුවා. තියනවා විස්කම්බේ. එහෙනම් 90ක් තියෙනවා. ඒක හොයාගත්තා. ඊට පස්සේ සමාන ඒවා මාක් කරගත්තා. අරේවල් සමානනේ. මේ සමාන රේඛා මාක් කරගත්තා. ඒකේ උදව්වෙන් තමයි මෙතන 50 නම් මෙතන 50 කියලා. ඊට පස්සේ මෙතන 50ෙන් මෙතන 40 කියලා ගත්තා මේ ලොකු මුදල විස්කම්බයෙන් එන මේ ලොකු කෝණේ 90. හරිද? තේරුණාද? පැහැදිලිද? ඔන්න ඔකයි කතන්දරේ ළමයි මහ දෙයක් නෙමෙයි මේක ටික ටික හැමින් හැමින් හරිනේ. ඔළුවට වැටුණොත් හරි. දැන් අපි ගණන් 10ක් හැදුවා. මර ටග් ගාලා කියන පුළුවන් ගණන් 10කින් ලකුණු 20ක්. 20ෙන් කීයක් ගත්තද කියලා මට නිකන් පොඩි මැසේජ් එකක් දානවා. 10ට එහා ගත්තනම් ඒත් ඇති ඈ. ලකුණු 10ට වැඩියෙන් ගන්න පුළුවන් නම් ඒත් හොඳයි. අඩු ගානක් ආවත් දාන්න හරිද මට නම් 20ෙන් 20යිලු ඔවිදු 16යි ශර්මිලා එතකොට අධිකාරි ජනිදු අධිකාරල දෙන්නේ කියලා හිරුණි 20ම 20ම ගත්තා ඇති නම ලකුණු ගාන කියන්නේ මම නම් විතරක් කියන්න නෙට්මි විහඟ හරිද අශ්මිනි ළමයි අවුත් ඔයාලට මම කියන්නේ කුමාර දිගටම ළමයි අපේ ස්පීඩ් ටෙස්ට් ක්ලාස් එකට එන්න. හරිද? අපි දැන් ලබන අඟහරුවාදා අපේ පේපර් ක්ලාස් එක කරනවා. හරි? 11 අවසරේ පේපර් ක්ලාස් එක තියෙනවා අඟහරුවාදා. ඕනනම් 11 අවසරේ පේපර් ක්ලාස් එකට 10 ළමයිත් ඕනනම් සම්බන්ධ කරගන්නත් පුළුවන්කමක් තියෙනවා. හරි? අඟහරුවාදා අනිවාර්යයෙන්ම එන්න පේපර් ක්ලාස් එක නම් තියෙනවා. ගිය අඟහරුවාදා අපිට කරගන්න බැරි වුණානේ. අර කරන්ට් එක ප්‍රශ්නයක් ඇවිල්ලා සිග්නල් ප්‍රශ්නයක් ඇවිල්ලා බැරි වුණා. මේ සතියේ නම් අඟහරුවාදා පේපර් ක්ලාස් එක කොහොම හරි තියෙනවා ඊට පස්සේ ඒ අතර මං ස්පීඩ් ක්ලාස් ටිකක් දානවා ඒවට කොහොම හරි එන්න බලන්න හදීසියක් වුණොත් කියන්න හරි නේත්‍රාංජලි හදීසියක් වුණොත් කියන්න මම රෙකෝඩින් එක දාන්නේ අත්‍යවශ්‍යයි විතරයි ගෲප් වලටයි දෙමිලි නැහැ පේපර් එකත් ගෲප් එකට දාන්නේ ක්ලාස් එකට එන්න ඒකට ඔයාලට දෙයක් ඉගෙන ගන්න පුළුවන් නිකන් බලලා බොරුවට මේ ලින්ක් ගෲප් මේක බලලා රෙකෝඩින් බලලා ඒවා සාර්ථක නැහැ බොරු වැඩ ඒවයි හරි රයිට් ඇති අද ඇති පොඩි වෙලාවක් ගත මට එක එක දේවල් පේන්න තිබෙන්නේ හින්දා නැත්නම් අපි ඉක්මනට ගණන් දා ඉවර කරන්න හිටියේ මම වැඩි අද ඉවර කරමු ලබන සතිය ඊළඟ දවසේ ආපහු හම්බෙමු අපි ලබන සතියේ 11 අවසරේ අඟහරුවාද පේපර් ක්ලාස් එක හම්බෙමු එදායි ඊට පස්සේ මම ස්පීඩ් ක්ලාස් එකක් කලින් දාන්නම් ඒකටත් එන්න එහෙනම් ආද ඇති හැමෝටම ආයුබෝවන් I bonds.